1997 මං මූවස් කණ්ඩායමේ නායකත්වයේ දරනකොට මගේ සොහිරා වැඩ කරා රංග වැඩ කරපු මම හිතන්නේ මැකිනොන්ස් ආයතනයේ. ඒ අපි ඒ දවස්වල කණ්ඩායමට ක්‍රීඩකයෝ හොයනකොට රංග මල්ලි කිව්වා මෙහෙම වමතෙන් පන්දු යවන සනත් වගේ බැට් කරන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා කියලා. එහෙම තමයි රංගනව ඉන්ට්‍රඩියුස් කරේ. නමුත් මං ඉදන් පස්සේ අපේ මල්ලිගෙන් බැටින් ගැන ඇහුවේ නැහැ. රංගන අයියා ලංකාවේ බිහිවෙච්ච සුවිශේෂතම මුරලියට පස්සේ බිහිවෙච්ච සුවිශේෂතම ළඟපන්දු යවන්න ඒ වගේම සක්සස්ෆුල්ම ලෙෆ්ට් ආම් ස්පිනර් මනුස්සකම අතින් ඉතාමත්ම ඉහළ පුද්ගලෙක් ඕනම ක්‍රීඩකයෙක්ට සලකන්න එකම විදියට ඒ වගේම හුඟක්ම අපි හැමෝම ආදරය කරන ක්‍රීඩකයෙක්. සමහර වෙලාවට රංගනයට තරහ යන අවස්ථා තියෙනවා. මොකද අනිවාර්යෙන්ම මේ මේ අවුවත් එක්ක ක්‍රීඩා කරනකොට ලේසි නෑ. විශේෂයෙන්ම පන්දු යවන්නේ හැටියට ඔහු දඟපන්දු යවන්නේ හැටියට මේ ලංකාවේ ක්‍රීඩා කරන රෝවර් 50ක් 60ක් 70ක් බෝල් කරන අවස්ථා තියෙනවා. ඉතින් සමහර අවස්ථාවලට ගිලී ගියොත් සමහර වෙලාවට බැනුම් අහන්න පුළුවන්. රසවත් සිදුවීමක් කියන්නේ ඒක ලොකු ඇඩ්වයිස් එකක් මට. මගේ පළවෙනි ටෙස්ට් මැච් එක මම 2011දී දකුණු අප්‍රිකාවත් එක්ක තමයි ක්‍රීඩා කරේ දකුණු අප්‍රිකාවේදී. එහිදී මම එතකොට අවුරුදු 19 පාල ක්‍රීඩා කරලා ආව විතරයි. ඉතින් රංගන අය බෝල් කරන හැම වෙලාවෙම මම ඔහුට පන්දුවෙන් පන්දුව කියන රංගන අය වාට මේ ලයින් එකේ බෝල් කරන්න ඕනේ මෙන්න මෙතෙන්ට තමයි දාන්න ඕනේ පන්දුව. ඉතින් මුළු මං හිතන්නේ දවසේම වගේ ආ බෝල් කරන හැම බෝලයක් ගානෙම මම යාට නිකන් පිටිපස්සෙන් ඉඳන් ඇඩ්වයිස් කරනවා වගේ. ඉතින් එදා තරඟේ ඉවරෙලා යා මගේ කාමරයට කෝල් කළා. මට කිව්වා චන්දි මට බෝල් කරන්න ඕන තැන කියන්න ඕනේ නැහැ. මම දන්නවා හරියටම කොහෙටද බෝල් කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ මං එයා ගැන රියලයිස් කරගත්ත එයා හරි ස්ට්‍රේට්. ඒකයි මගේ වැරද්දක් ඒක. මට ස්ට්‍රේට්ම කිව්වා ඒක කොහොමද හදාගන්න ඕනේ විදිය ඒ ලෙවල් එකට ඇවිල්ලා. ඉතින් මම හිතන්නේ ඒක තමයි එදා තමයි මම රංගන අයව අඳුරගත්තේ ඉතාමත් හොඳ ක්‍රීඩකයෙක් සහ හොඳ මනුස්සයෙක්.